සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කෝ භික්ඛවේ අවිජ්ජාගතෝ තජ්ජං තජ්ජං අත්ත භාවං අභිනිබ්බත්තේති පුඤ්ඤ භාගියං වා අපුඤ්ඤ භාගියං වා අයං උච්චති භික්ඛවේ ආසවානං විපාකෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි හැම දිනාම දැන් සැදී පැහැදී සූදානමින් සිටින්නේ මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ නොම්මර 85න් 8 ඒ දරණ විහාරමාවත පිටකෝට්ටේ ලිපිණයේහි පදිංචි පූර්ණ කුඩාහෙට්ටි මහත්මිය පුන්සර කුඩාහෙට්ටි මහත්මයා යන අය එකතු වෙලා ඒ පින්නතුන් මෙවන් වටින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නේ 2022 මාතු මාසේ 19 වෙනි දින අභාව ප්‍රාප්ත වූ දයා කුඩා හෙට්ටි මෑණියන්ටත් 2014 ජනවාරි මාස 18 වෙනි දින අභාව ප්‍රාප්ත වූ ජෝර්ජ් උපාලි කුඩා හෙට්ටි පියාණන්ටත් 2016 අප්‍රේල් මාස 17 වෙනි දින අභාව ප්‍රාප්ත වූ ප්‍රභාත් හේමන්ත සජිත් මල්ලිකාරච්චි මහත්මයාණන්ට මේ සසර දුක් නිවා දමා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සුවය අත්කර ගැනීමට භාග්‍ය උදා වේවා එමෙන්ම වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට හිතවතුන්ට මේ පින් අනුමෝදන් වෙල ඒ අත්තන්ගේ දුක් කෙලවර වේවා සියලු ලූවැසි සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තු වෙමි පින්වත් පූර්ණා කුඩා හෙට්ටි මහත්මණියගේත් පුන්සර කුඩා හෙට්ටි මහත්මයාගේත් ඒ පවුලේ පින්නතුන්ගේ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා පින්වත්නි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ කිතියම් මාතෘකාවක් මුල් කරගත් ධර්මදේශනාවක්. මේ මාතෘකාව තමයි ආශ්‍රව. අද ධර්මදේශනාවේ මාතෘකාව ආශ්‍රව. මේ දේශනාව තුළ අපි බලාපොරොත්තු වෙනවා ඔබට ආශ්‍රව කියලා කියන්නේ මොන වටද ආශ්‍රව වර්ග කතරම් තිබෙනවද ආශ්‍රව ඇති වෙන්න හේතු මොනවද ආශ්‍රව මුල් කරගෙන ඇති වෙන හේතු මොනවද ආශ්‍රව නැති කරගන්නේ කොහොමද ආදී වශයෙන් ඔබට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලාම අපි බලමු ආශ්‍රව කියලා කියන්නේ මොනවටද කියලා. සරලව කෙටියෙන්ම කිව්වොත් ආශ්‍රව කියලා කියන්නේ නරක සිතුවිලි වලට.
හොඳ සිතිවිලි වලට කවදාවත් ආශ්‍රව කියන්නේ නැහැ. නරක සිතිවිලි වලට. නරක සිතිවිලි කියන එක අපි තවත් වචන වලින් විග්‍රහ කරනවා. මොනවාද නරක සිතිවිලි? අකුසල් නරක සිතිවිලි. අකුසල් සිතිවිලි කියන්නේ නරක සිතිවිලි. කෙලස් කෙලස් කියලා කියන්නේ නරක සිතිවිලි. එහෙනම් මේ අකුසල් කෙලස් නරක සිතිවිලි කියන ඒවා සමහර ඒවා ඒ මොහොතේ හට ගන්නවා. සමහර ඒවා තියනවා හටගෙන කාලයක් තිස්සේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. සමහර කෙලස් තියනවා හිතේ හටගෙන ගොඩක් කල් වෙනවා. ඒවා හටගෙන හිතේ තුනී වෙලා කිඳා බැහැලා තැම්පත් වෙලා තියෙනවා. පොඩ පොඩ එකතු වෙමින් එකතු වෙමින් තියෙනවා. සමහර ඒවා නම් ෂණිකව ඇති වෙනවා, ෂණිකව නැති වෙනවා. හැබැයි ඒ ෂණිකව ඇති වෙන්නේ වෙන කොහේවත් තියෙන නැතුව නෙවෙයි. ඇතුලේ තියෙන එකක්ම තමයි ෂණිකව නැගිටින්නේ. ඉතින් කෙසේ වෙතත් අපි තේරුම් ගන්න ඕන කාලාන්තරයක් තිස්සේ අපේ හිතේ තැම්පත් වෙලා තියෙන කිඳා බැහැලා තියෙන නරක සිතිවිලි තියෙනවා. ඉතින් දැන් මේවයි ස්වභාවයෙන්ම නරකයිනේ. එතකොට නරක දේවල් එකතු වෙලා එකතු වෙලා කාලාන්තරයක් තිස්සේ තිබීම නිසා මොකද වෙන්නේ? පල් වෙනවා. නරක් වෙලා යනවා, පල් වෙලා යනවා. අන්නේ නරක් වෙච්ච පල් වෙච්ච සිතුවිලි වලට තමයි ආශ්‍රව කියලා කියන්නේ. දැන් ওই ආයුර්වේද ක්‍රමය අනුව තියෙනවනේ ආශව කියලා. පුප්පාසව, ඵලාසව ආදී වශයෙන් තියෙන සමහර මල් ಜಾති වතුරත් එක්ක මිශ්‍ර කරලා කාලයක් තිස්සේ පල් කරලා ගන්න බෙහෙත් තියෙනවා. තවත් ගෙඩි ಜಾති පල් කරලා, බත් ಜಾති පල් කරලා එහෙම ගන්නකොට ඒවට ආශව කියන වචනේ අපි පාවිච්චි කරනවා. ඉතින් අන්න ඒ වාගේ පල් වෙච්ච සිතුවිලි කියලා දැන් හිතමු. ආශ්‍රව කියන්නේ නරක සිතුවිලි කියලා මම කිව්වා. කාලාන්තරයක් තිස්සේ හිතේ තියෙන සිතුවිලි කියලා කිව්වා. ඒතර කාලාන්තරයක් තිස්සේ තිබීම නිසා පල් වී ගිය සිතුවිලි තමයි ආශව කියලා කියන්නේ. එතකොට ධර්මයේහි මේ ආශ්‍රවයන් ගැන විවිධ තැන්වල විවිධ විදිහට වර්ග ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේදයන් අතරේ අපි විශේෂ ප්‍රභේද කිහිපයක් දකින් ඉස්මතු කරන්න කැමතියි. එතකොට ආශ්‍රවයන් තියෙනවා මෙන්න මෙහෙම. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාසව ආදී වශයෙන් ආශ්‍රව හතරක් ගන්න. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාසව. කාමාශ්‍රව කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපේ හිතේ කාමයන්ට තියෙන කැමැත්ත. දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිතේ තියෙන කාමයන්ට තියෙන කැමැත්තට කියන්නේ කාමාශව කියලා. ඊළඟට භවආශව දෙවනි වචනය. භවආශව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපේ හිතේ අර කාම වස්තුන් පවත්වාගෙන යන්න තියෙන කැමැත්ත. දීර්ඝ කාලයක් තිස්සේ ඒකත් හිතේ තියෙනවා. කාමාශව, භවආශව. භවආශව කියන්නේ දිගින් දිගටම පැවැත්මට ඇති කැමැත්ත. මොනවටද? පුද්ගලයෙක් විදිහට තමන්ට පවතින තියෙන කැමැත්ත වගේම අර කැමැත්ත කාමයන්ට තියෙන කැමැත්ත තියෙනවනේ, අන්නේ කැමැත්ත පවත්වාගෙන යන්න තියෙන කැමැත්ත භවආශව කියනවා. ඊළඟට දිඨාශව. දිඨාශව කියලා කියන්නේ මේ කියන කාම සම්පත් තමන්ට අවශ්‍ය විදියට පවත්වා ගන්න පුළුවන් කියන හැඟීම. එක දිඨාසවයක්.
ඒක කාලාන්තරයක් තිස්සේ හිතේ තියෙනවා. ඊළඟට අවිජ්ජාසව. අවිජ්ජාසව කියන්නේ මොනවද? සිත තුල පැසවමින් පවතින මුලාව. තව විදිහකින් කිව්වොත් අර කාමයන් නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් වැළඳගෙන කටයුතු කරන ස්වභාවය. ඒක දීර්ඝ කාලයක් තිස්සේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒතර ඔන්න ආශ්‍රවයන් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මොනවාද ආශ්‍රවයන් හතර? කාමාශව, භවආශව, දිඨාශව, අවිජ්ජාශව. ඒතර කාමාශව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කාමයන්ට ඇති කැමැත්ත. ඒතර කාමය කියලා අපි මෙතනදී සඳහන් කරන්නේ මොනවද? පංච කාම සම්පත්. කැමැත්ත ඇති කරවනු ලබන අරමුණු පහ. මොනවද මේ කැමැත්ත ඇති කරවනු ලබන අරමුණු පහ? ඒ තමයි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ. මේවට කියන්නේ පංච කාම සම්පත් කියලානේ. මෙන්න මේ පංචකාම සම්පත්වලට ඒවා භුක්ති විඳින්න තියෙන කැමැත්ත දීර්ඝ කාලයක් තිස්සේ අපේ හිතේ පවතිනවා. එතකොට මෙන්න මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ කාම සම්පත් භුක්ති විඳින්නට තියෙන කැමැත්ත තියෙන නිසා අර ඒවා භුක්ති විඳින වෙලාවට මේ ආශ්‍රව ටික ටික වැඩි වෙනවා. අපි හිතමු රූපකාමාශව කියන රූපයක් දකින්න හිතේ කාලාන්තරයක් තිස්සේ ආසාව තියෙනවා. එතකොට කාලාන්තරයක් තිස්සේ රූපයක් දකින්න ආසාව තියෙනකොට ඒ ආස කරන රූපේ දකින්නකොට මොකද වෙන්නේ? ආසාවට ආසාව වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. දැන් සමහරුන්ගේ හිතවල මේ රූපකාමාශව ගොඩාක් කල් තියෙනවා නේද? දැන් සමහරු ඒ තියෙනවා, මට කවද හරි දවසක චීන මහා ප්‍රාකාරය දකින්න ආසාව තියෙනවා. එහෙම ආසාවල් තියෙන කාමාශ්‍රව. ඒකත් එක්තරා විදිහක කාමාශ්‍රවයක් තමයි, රූප කාමාශ්‍රවය. කාලයක් තිස්සේ හිතේ ඒ වගේ රූප බලන්න ආසාවෙන් ඉන්නේ. අවුරුදු ගණන් වෙන්නත් පුළුවන්, සති ගණන් වෙන්නත් පුළුවන්. දැන් මේ සතියේ දැකපු එක්කෙනා ඊළඟ සතියේ දකින්න ආසාවක් තියෙනවද නැද්ද? සමහරුන්ට එහෙම ආසාවක් තියෙනවා. ඔය තරුණ ළමයින්ට එහෙම අන්න මේ සතිය නම් කොහොම හරි දැකගත්තා. ඉතින් ඊළඟට අර රූපකාම කැමැති රූපයේ දකින්න ආසාව සතියක් තිස්සේම හිතේ තියෙනවා ලබන සතියේ එයි කියලා. ඉතින් ආවොත් සතුටුයි, ආවේ නැතුරුත් දුකයි. ඊට පස්සේ දුක වැඩුණාම ඉතින් දුකට සින්දුත් කියවෙනවා, මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න ආදි වශයෙන් එහෙම කියන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ මොකද? ඒ අර තියෙන රූපකාම ආසාව. ඒ කියන්නේ රූපය දකින්න තියෙන කැමැත්ත. දැන් ඔන්න ඔය වගේ තමන් කැමති රූප හිතෙන් මවාගෙන හිතේ තැම්පත් කරගෙන ඒක දකින්න තියෙන කැමැත්තක් තියෙනවා. කාලාන්තරයක් තිස්සේ එහෙම වෙනවා. දැන් පිට රටවල් වල තියෙන යම් යම් දේවල් ඔබ දැකලා ජනමාධ්‍ය වලින් පත්තරෙන් හරි එහෙම නැත්නම් Facebook එකකින් හරි අන්තර්ජාලයෙන් විවිධ ක්‍රම වලින් දැකලා අන්න ඒව කවද හරි දවසක මම මේක බලන්න යනවා කියන කැමැත්ත තියෙනවද නැද්ද? තියෙනවනේ නේද? නයගරා ෆෝල්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ග්‍රෑන්ඩ් කැනියන් වෙන්න පුළුවන් නේද? මොකක් හරි දෙයක් ඔබ වඩාත් ප්‍රිය කරන ආශ කරන රූපයක් හිතේ තියාගෙන අන්න ඒක දකින්න ආසාවෙම ඉන්නවා. එහෙම නැත්නම් දැන් රට පිට රටක ඉන්න කෙනෙක් නම් නේද? දැන් සමහර වෙලාවට අම්මලා තාත්තලා පිට රට ගිහිල්ලා ඉන්නවා රස්සාවල් කරන්න. ඉතර ඒ අම්මල තාත්තලාව තමන්ගේ දරුවන් දකින්න
අවුරුද්දක් දෙකක් ආසාවෙන් පෙරමග බලාගෙන ඉන්නවා. එතකොට ඒ දරුවන් දැකීමේ ආසාව රූපකාම ආසාවක්. එතකොට ඒ ආසාව කොච්චර කාලෙ ඉඳලා හිතේ තියෙන මේ සැරේ ඇවිල්ලා දරුව බලල ගියා, ඊට පස්සේ ගිය දවසේ ඉඳලා ඊළඟ වතාවේ දරුවන් බලන්න එනකම් මේ ආසාව මෝදු වෙවි තියෙනවද නැද්ද? තියෙනවා. හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඔය ආශාව ටිකක් වැඩි වෙනවා සමහරට. ෆොටෝ එකක් බලනකොට වැඩි වෙනවා, කටහඬ අහනකොට වැඩි වෙනවා නේද? ඒ ආශාවල් වැඩි වෙවි තියෙනවා. එතකොට එහෙම අලුතෙන් අලුතෙන් අරමුණු එකතු වෙවි, අර රූපකාම ආශාව හිත තුල වර්ධනය වෙවි තියෙනවා ඕන තරම්. දර රූපකාම ආශාව විතරක් නෙවෙයි, සද්දකාම ආශාව ඒකත් තියෙනවා. ඒකත් ඉතින් ආශ්‍රවයක්. ක්ලේශය සද්දකාම කියන්නේ සද්ද අහන තියෙන කැමැත්ත. කොච්චර කාලද සමහරු ඉතින් හරි පෙරමග බලාගෙන ඉන්නවනේ නේද? අනේ මං එයාගෙන් සින්දුවක් අහන්න කොච්චර කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටියද එහෙම කියනවනේ. ඒ මොකද රූපකාම ආශාව එයා තුළ තිබිච්ච හින්දා. අනේ මට වැඩි ඕන එක වචනයක් එයාගේ කටින් ඇහෙනව නම් මට ඇති කියලා කියන්නේ. එක වදනක් ඔබේ මුවින් අහන්න කැමතියි කියලා ඔය කියන්නේ නේද? ඒ මොකද්ද? ඒ සද්දකාම ආසාව. ඉතින් ඒකත් සමහර වෙලාවට අවුරුද්දද දෙකද තුනද එහෙම ආදී වශයෙන් කාලේ අඩු වැඩි වීම වශයෙන් හිතේ තැම්පත් වෙලා තියෙන ආසාවක්. ඒ ඔක්කොම කාම ආසව කියන ගණේට තමයි තිබෙන්නේ. එතකොට ඔන්න දැන් රූප බලන්න තියෙන ආශාව, ශබ්ද අහන්න තියෙන ආශාව, ඊළඟට සමහරුන්ගේ ආශාවල් තියෙනවා මේ එක එක දේවල් සුවඳ බලන්න. දැන් ඔය එක එක පර්ෆියුම් වර්ග තියෙනවනේ. ඉතින් සමහර පර්ෆියුම් වර්ග ලංකාවේ නැහැ. ඉතින් හොඳම ඒවා ෆ්‍රාන්සේ, ඉතින් පැරිස් වලින් ගේන්න ඕන කියලා කවුරු හරි ඔබට කියනවා. ඉතින් එක මොනහරි බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් ජාති තියෙනවනේ. ඉතින් ඒකක් ගන්න බැරි වුණහම සල්ලි තිබ්බත් ලංකාවේව ගන්න පහසු ගන්න නැත්තම්. එතකොට මෙන්න මේ ගන්ධකාම ආසාව හිතේ මොකද වැඩ කරනවා? කොච්චර කාල වැඩ කරනවද? එක්කෝ ඒ පුද්ගලයා ප්‍රංශයට ගිහිල්ලා එනකම් වැඩ කරනවා. එහෙම නැත්තම් ප්‍රංශයේ ඉන්න ඥාතියෙක් එයාව බලන්න එනකන් ඕක වැඩ කරනවා. එහෙම නැත්නම් එහෙ ඥාතියෙක් මේක තවත් එන එක්කෙනෙක් අතේ එවන කම්ම දැන් මේ ගන්ධකාම ආශාව හිතේ කාලයක් තිස්සේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට දැන් ඒක ගැන දුරකථනයෙන් කතා කරනකොට, විමසනකොට, කරුණ කියනකොට අර ආශාව ඇතුලේ ඇවිසි ඇවිසි නලියමින් පවතිනවා. හරියට අර ආසව ජාතිය එහෙම නැත්නම් කාලයක් තිස්සේ අර පල් කරපුවා පල් වෙවීන් ඇතුලේ නටනටා බුබුලු දමමින් තියනවා වගේ මේ ආසාවල් මේ පංචකාම වින්දනයට තියෙන ආශාව කාලයක් තිස්සේ හිත තුල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. තරොණ ගන්ධකාම, ඊළඟට රසකාම. රසකාම කියලා කියන්නේ රසයට තියෙන කැමැත්ත. දැන් එක එක රස කෑම ජාති තියෙනවනේ නේද? ඒ අහලා තියෙනවා අපේ අහවල් රටේ හොඳම මෙන්න මේ කෑම හරිම හොඳයි ඔය ආදී වශයෙන්. දැන් සමහරු කියනවා මැලේසියාවට ගියොත් දූරියන් නොකානං එන්න එපා, එහෙම නැත්නම් රඹුටන් නොකානං එන්න එපා තායිලන්තයට ගියොත්, එහෙම කියන අය සිටිනවා. ස්විස්ටර්ලන්තයට ගියොත් චොක්ලට් කෑල්ලක් නොකානං එන්න එපා, ඔස්ට්‍රේලියාවට ගියොත් චීස් කෑල්ලක් නොකානං එන්න එපා, ඊළඟට නිව්සීලන් ගියොත් මනුකහනි මී පැණි චුට්ටක් නොබී නං එන්න එපා නේද? ඒ වගේ ඒ රටවල්වලට ගිහිපු අය ඒ රටවල්වලට ප්‍රධාන වෙච්ච ආවේනික වෙච්ච කෑම ගැන කියලා ඔන්න අපේ හිතේ රස තණ්හා ඇති කරලා තියෙනවා. එතකොට දැන් ඔන්න ඒ රසය පිළිබඳව අපිට හැඟීම් තියෙනවා. දැන් රටවල්වලට යන්න ඕනේ නැහැ. ලංකාව ගත්තොත්
ඒත් එහෙමනේ මාතර පැත්තේ ගියොත් කිරි ටිකක් නම් නොකා එන්න එපා. එහෙම කියන අවස්ථා තියෙනවද නේද? එහෙම නැත්නම් ඔය වෙන පැත්තකට කොහේ හරි ගියොත් බඩ ඉරඟු කරලා නොකා නම් එන්න එපා. ඔය ආදී වශයෙන් අපිට එක එක කෙනා උපදෙස් දෙනවා. ඒ උපදේශයේ තුලම පොඩි රස තණ්හාවට උත්තේජනයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒවට ආසාව ඇති වෙලා සමහර වෙලාවට අවුරුද්ද දෙක අවුරුදු තුන හතර පහ මග බලාගෙන ඉන්නවා මේ රස කෑම කන්න. ඉතින් කියන්නෙත් කොහොමද, අනේ මං අවුරුදු ගාණක් බලාගෙන හිටියා මේක කන්න කියලා. එතකොට ඒ බලාගෙන හිටියා කියන්නේ මොකද, අවුරුදු ගාණම මෙයාගේ හිතේ අර රස කාම ආසාව වැඩ කරා කියන එක. අනිතින් අර කාලය තිස්සේම ඒක වැඩ කර කර හිතේ තියෙනකොට තමයි ආසව බවට පත් වෙන. ඒව පල් වෙන ආසාවල් පල් වෙච්ච සිතිවිලි බවට පත් වෙනවා. ඇයි අවුරුදු ගාණක් හිතේ තිබ්බනේ. ඒකයි ඊළඟට රස පොට්ටබ්බ. පොට්ටබ්බ කියලා කියන්නේ ස්පර්ශ. දැන් සමහර වෙලාවට කියනවා මෙන්න මේ ලෝම ජාතීන් හදපු ඇඳුම හරීම කම්ෆර්ටබල්, හරීම සුව පහසුයි. මෙන්න මේ ලෙදර් වලින් හදපු ෂීට් එකක් නම් හරීම හොඳයි. ඔය ආදී වශයෙන් එක එක මේ ගතට සුවය කැන්දන, පහසුව කැන්දන ස්පර්ශ ගැන එක එකනා කියලා තියෙනවා. එහෙම කිව්වහම ඔන්න අපි පෙරමඟ බලාගෙන ඉන්නවා ඒ සුව පහසු අත්විඳින්න. අවුරුද්ද දෙක තුන ආදී වශයෙන් ඔහොම බලාගෙන ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක පොට්ටබ්බ කාම ආසාව. දැන් ඔන්න පංචකාම ආසාව අපි විස්තර කළා. කාමයන් පහක් තියෙනවා, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. එතකොට මෙන්න මේ කියන පංචකාමයන් වින්දනය කරන්න තියෙන කැමැත්ත පංචකාමාශ්‍රව ආසවය. ඒක කාලයක් තිස අවුරුද්දද දෙකද තුනද හතරද පහද එහෙම නැත්නම් සතියේද හමාරද ආදී වශයෙන් හිතේ තිබීම නිසා, ඒවා කාලයක් හිතේ තිබීම නිසා පල් වෙලා ගිහිපුව අන්නේ පල් වෙලා තියෙන ආසාවන්ට කියන ආශ්‍රව කියලා. ඒතර කාමයන් මුල් කරගත් ආසාවන් නිසා ඒවට කියන්නේ මොකක් කියලාද, කාමාශව කියලා. ඊළඟට කාමාශව කියලා කියන්නේ කාම වස්තුන්ට තියෙන ආසාව. ඊළඟට භවාශව කියලා කියන්නේ මොකද්ද, භවාශව කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගට පවත්ව ගන්න තියෙන ආසාව. සත්වයක් විදිහට පවතින තියෙන ආසාවත් දිගින් දිගටම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අර කලින් කියපු කාම සම්පත් තියෙනවනේ. අන්න ඒ කාම සම්පත් හිත තුල අමතක නොකර දිගින් දිගට පවත්වාගෙන යන්න තියෙන කැමැත්තත් මෙතෙන්දී කාමාශව භවාශව කියන අදහසින් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද සමහර අයගේ හිතේ තියෙන ඒවා අපේ වැඩි අවධානයක් නැති වුණාම ටික කාලෙකින් අර කැමැත්ත නැති වෙලා යන්න පුළුවන්. දැන් ඔන්න රූපයක් බලන්න කැමැත්තක් තිබුණා, කාලයකට ගියාට පස්සේ ඒ කැමැත්තට අවශ්‍ය කරන උත්තේජනයන් සැපෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ කැමැත්ත ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා තුනී වෙලා නැත්තට නැති වෙලා යන්න පුළුවන්. එහෙමනේ සාමාන්‍ය අලුත් අලුත් කැමැති අරමුණු වෙනකොට අර පරණ ඒවා ටිකෙන් ටික නැති වෙලා යන්න පුළුවන්. සමහරු එහෙම නෙවෙයි, මොනතරම් ඒව ආවත් අර මුලින් ඇති වෙච්ච කැමැත්ත ඇති වෙච්ච අරමුණු එහෙම අතහරින්නේ නැහැ. ඒව දිගින් දිගටම හිතේ රඳවගෙන තැම්පත් කරගෙන තියාගෙන ඉන්නවා. හරියට නිකන් සරලව කිව්වොත් ඔය ගොඩක් අය කියන තාලෙට මට එක්ස්පීරියන්ස් නැහැ, ප්‍රථම ප්‍රේමය වගේ. එහෙමනේ දැන් සාමාන්‍ය කවුරු හරි ඉස්සෙල්ලාම යාළු වුණාට පස්සේ ඒ යාළු වෙච්ච එක්කෙනත් එක බැඳීමක් ඇති වෙනවා. ඉතින් ඔය ඉස්සෙල්ලම යාළු වෙච්ච එක්කෙනා නෙවෙයි එක්ක හැමෝම බඳින්නේ නේද? ඊට පස්සේ හතර පහ හය හත එහෙම යාළු වෙනා ඉන්නවනේ. එහෙම වුණත් මොකද වෙන්නේ, අර ඉස්සෙල්ලම ඇති වෙච්ච ප්‍රේමයක් තියෙනවනේ, රූප කාම තණ්හාවක්, රූපයට බැඳීමක් තියෙනවනේ. අන්න ඒ බැඳීම
හිතේ දිගට පවත්වගෙන යනවා සමහර. වෙන කෙනෙකුට දැන් ප්‍රධානව බැඳිලා ඉවරයි. හැබැයි එහෙම වුණාට අර මුලින් ඇති වෙච්ච බැඳීමත් පවත්වගෙන යනවා හිතේ. අන්න ඒක භවාසවේ හැටියට ගන්න පුළුවන්. ඒ කැමැත්ත දිගට පවත්වගෙන යන ස්වභාවය. ඊළඟට දිඨාසව. දිඨාසව කියලා කියන්නේ මොකද්ද? දිඨාසව කියලා කියන්නේ මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන්ය කියන හැඟීම. ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියලා අපි කියනවා එකට. අන්න ඒ ආත්ම දෘෂ්ටියත් කාලයක් තිස්සේ දිගින් දිගටම හිතේ තැම්පත් වෙලා තියෙන. ඊළඟට අවිජ්ජාසව. අවිජ්ජාසව කියන්නේ මොකද්ද? අවිජ්ජාසව කියලා කියන්නේ අර කියන කාම සම්පත්, කාම අරමුණු ටික, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා නිට්යයි, සුඛයි, ආත්මයි කියලා. නිට්යයි කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ, ඒ විදිහටම පවතිනවා. සුඛයි ඒ බොහොම සැප සහගත අරමුණු ටිකක් කියලා හිතනවා. ඒ වගේම ආත්මයි. ආත්මයි කියලා කියන්නේ තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. එතකොට නිට්යයි සුඛයි ආත්මයි කියලා හිතනවා නම් ඒක අවිද්‍යාවක්. ඇත්ත කතාව මොකද්ද? ඇත්ත කතාව විද්‍යාවට හේතු වෙන කතාව අනිත්‍යයි දුකයි අනත්තයි. හැබැයි ඒක නෙවෙයි මේ කාලාන්තරය තිස්සේ හිතේ තියෙන මේ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ වෙනස් වෙන්නේ නැහැ, නිත්‍යයි. මේවායින් හැමතිස්සෙම ලැබෙන්නේ සැපමයි, සුඛයි. මේවා මට ඕන විදිහට පාලනය කරන්න ආත්මයි කියලා වැරදි විදිහට ගන්නවා. අන්න ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාශ්‍රවයත් ළඟදී ඇති වෙච්ච එකක් නෙවෙයි. අර අරමුණු හිතේ තැම්පත් වෙච්ච දවස් වගේම කාලාන්තරයක් තිස්සේ ඔන්න හිතේ තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මේ ටිකට අපි කියනවා ආසව කියලා. එහෙනම් කාලාන්තරයක් තිස්සේ හිතේ තැම්පත් වෙලා තියෙන නරක සිතිවිලි, පල් වෙච්ච සිතිවිලි වලට කියන නම තමයි ආශ්‍රව. එහෙම ආශ්‍රව කීයක් තියෙනවද? හතරක් තියෙනවා. කාමාසව, භවාසව, දිඨාසව සහ අවිජ්ජාසව කියලා. ඒතර දැන් ඔබට හැඟීමක් යන්න ඕන මෙතන මේ ආශ්‍රවයන් හතර එකිනෙකට බැඳිලා තියෙනවා කියන එක. කාමාසව කියලා කිව්වේ මේ පංචකාම සම්පත්වලට තියෙන බැඳීම දීර්ඝ කාලයක් තිස්සේ හිතේ තියෙනවා. ඒතකොට අන්න ඒ බැඳුන අරමුණු පහ පංචකාමයන් දිගින් දිගට පවත්වා ගැනීමේ හැකියාවක් තියලා කියන විශ්වාසය භවාශ්‍රවය. ඒ වගේම ඒව වෙනස් වෙන්නේ නැතුව පවත් ගන්න පුළුවන් කියන හැඟීම දිඨාසවය. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයේ ලක්ෂණ වි නিত্য සුඛ ආත්ම කියන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතන ස්වභාවය අවිද්‍යාව. මේ කියන ආශ්‍රවයන් හතර ඔන්න දීර්ඝ කාලයක් තිස්සේ අපේ හිතේ තැම්පත් වෙලා අනුක්‍රමෙන් අඩු වැඩි වශයෙන් විටින් විට ඇවිස්සෙනවා, විටින් විට නිවෙනවා, ආදි වශයෙන් හිතේ තියෙනවා. ඔය එක විග්‍රහය. ඊට පස්සේ ආපහු මේ ආශ්‍රවයන් ගැන තවත් විග්‍රහයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දිඨ ධම්මික ආශ්‍රව, සම්පරායික ආශ්‍රව කියලා. දිට්ඨ ධම්මික ආශව කියන වචනෙන් අදහස් කරන්නේ මේ ජීවිතයේ දුක් විපාක ගෙන දෙන ආශ්‍රවය. මේ ජීවිතයේ තුලම දුක් විපාක ගෙනලා දෙනවා. සම්පරායික ආශ්‍රව කියලා කියන්නේ මොනවද? පරලෝ ජීවිතයේ දුක් විපාක ගෙන දෙන ආශ්‍රවය. පරලෝ ජීවිතයේ දුක් විපාක ගෙන දෙන ආශ්‍රවය. දැන් මේක අපි මෙන්න මේ විදිහට තේරුම් ගත්තොත් හොඳයි. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් මැරෙනවා. එයා මැරෙනකොට හිතේ කෙලෙස් තියාගෙන මැරෙන්නේ. හිතේ කෙලෙස් තියෙන කෙලෙස් වලට අපිට මෙන්න මේ ආසව කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. හිතේ තියෙන ඒවනේ. හිතේ තැන්පත් වෙලා කාලාන්තරයක් තිස්සේ හිතේ තියෙන කෙලෙස් කියන එකට අපිට ආශ්‍රව කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒතර කවුරු හරි කෙනෙක් ආශ්‍රව සහිතව මැරෙනවා.
කියන්න බලන්න ආශ්‍රව සහිතව මැරෙන කෙනාට ආවේනිකව මුහුණ දෙන්න වෙන විපාකෙ මොකද්ද? ආවේනිකව මුහුණ දෙන්න විපාකය තමයි නැවත උපදිනවා. ආශ්‍රව කියන්නේ කෙලෙස් නම් කෙලෙස් සහිතව මැරෙන කට්ටිය හැමෝම මොකද වෙන්නේ? ආපහු උපදිනවා. කොහෙද උපදින්නේ? සුගතියේද දුකදේද? ඉක්මන් වෙන්න එපා. ගොඩක් අය එක සැරේට කියන දුගතිය තමයි යන්නේ කියලා. එහෙම නැහැ. සුගතිය දුගතිය කියන දෙගතියෙම උපදිනවා. ආශ්‍රව සහිතව මැරුණොත්. දැන් මෙහෙම හිතන් අපේ ගිය ආත්මය. මේ මිනිස්සු විදිහට අපි ඉපදිලා ඉන්නවනේ. අපි දැන් ඉපදලා හිටියට අපේ ගිය ආත්මේ අපි හිතමු කොහේ හරි තැනක හිටිය කියලා. ගිය ආත්මෙත් අපි හිතමු තව වෙනත් මිනිසෙක් කියලා හිටිය කියලා. එතකොට ගිය ආත්මේ අපි මැරුණා. මැරුණ හින්දනේ මේ ආත්මෙ ඉපදුනේ නේද? ගිය ආත්මෙ මැරුණ නැත්නම් අපිට මේ ආත්මෙකට එන්න හම්බ වෙන්නේ නැහනේ. මේ සරල සම්මුති කතාවක් මම මේ කියන්නේ. ගිය ආත්මෙ මැරුණ නිසා මේ ආත්මෙ ඉපදුනා. එතකොට මේ ආත්මෙ ඉපදුනේ ගිය ආත්මෙ කොහොම මැරිච්ච හින්දද? ගිය ආත්මෙ කෙලෙස් ආශ්‍රව හිතේ තියාගෙන මැරිච්ච හින්ද තමයි මේ ආත්මෙ ඉපදුනේ. එතකොට අන්න ඒ අනුව බැලුවහම දැන් ඒ මොන ආශ්‍රවද? ඒවට කියන්නේ සම්පරායික ආශ්‍රව. ගිය ආත්මෙ හිතේ තිබිච්ච ආශ්‍රවයන් මොකද්ද? ආශ්‍රවයන් නිසා මේ භවයේක විපාක දුන්න. ගිය ආත්මයේ තිබිච්ච ආශ්‍රවයන් සම්පරායික ආශ්‍රවයන්. එතකොට පරලෝ ජීවිතයේ දුක් විපාක අපිට විපාක ගෙනල්ලා දුන්න, උපත සකස් කරලා දුන්නා. දැන් ගිය ආත්මේ අපේ හිතේ ඔය කියන කාමාශ්‍රවාදී ආශ්‍රවයන් තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? අපි මේ ආත්මෙට එන්නේ නැහැ. එහෙනම් ගිය ආත්ම භවය තුල අපේ හිතේ ආශ්‍රවයන් ක්‍රියාත්මක වෙච්ච හින්දා අපට මේ ආත්මයට පැමිණෙන්න සිද්ධ වුණා. එතර මේ ආත්මයට පැමිණීම නිසා මොකද වුනේ? අන්න ජාති දුකට මුහුණ දෙන්න වුණා. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ක දෝමන සුපායාස කියන මේ දුක් ඔක්කොටම මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට ඒවා සම්පරායික ආශ්‍රවයන්ගේ විපාක කියලා අපි තේරුම් ගන්නවා. එතකොට අන්න ඒ තත්වය අපි ඊටාම තේරුම් ගැනීම වැදගත් වෙනවා. කලින් ආත්මවල අපි ආශ්‍රවයන් සහිතව මැරුණ නිසා මේ භවයේහි ඉපදුණා. මේ භවයේ ඉපදීම නිසා මේ භවයට ආවේනික වූ දුක්වලට මුහුණ දෙන්න වුණා. එහෙනම් දැන් ඔන්න වරද කාගේද කියන එකත් අපිට මෙතෙන්දී අහුවෙනවා. දැන් මේ භවයේ ඉපදීම නිසා අපිට වයසට යන්න වුණා නම්, ලෙඩ වෙන්න වුණා නම්, මැරෙන්න වුණා නම්, අප්‍රියයන් එකතු වෙන්න වුණා නම්, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වුණා නම්, කැමති දේවල් නොලැබුණා නම්, අඬන්න වුණා නම්, වැළපුණා නම්, ඒ දුක් හැම එකකටම මුල මොකද්ද? කෙලෙස් සහිතව ආශ්‍රවයන් සහිතව කලින් භවයේදී මරණයට පත්වීම. ඉපදුනා නම් මරණයට පත්වෙන එක වළක්වන්න බෑ. හැබැයි ආශ්‍රවයන් නැතුව මරණයට පත්වෙන අවස්ථාවක් තිබුණා අපිට නේද? ඒතොර කොහොමද එහෙම තිබුණා කියලා අපි සහතික කරා. අපි හිතන්නේ මෙහෙම, අපි කොහේ හරි අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉඳලා හරි හතරපාය ඉඳලා හරි ආවේ නැත්තම් අපි හිතමු කලිනුත් කොහේ හරි සුගතීක මනුෂ්‍ය ලෝකයක හරි දිව්‍ය ලෝකයක හරි ඉඳලා මේ භවයට ආව කියලා. එතකොට හිතන්න සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයේ කියලා උපරිම ආයු ප්‍රමාණය අවුරුදු 100ක් හිටිය කියලා හිතන්න. එතකොට දැන් මේ අවුරුදු 100කට කලිනුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉවරන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දැන් අවුරුදු 2600කටත් වැඩියිනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක, බුද්ධෝත්පාද කාලයක ඉපදිලා සද්ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍ය ලැබිලා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරත් ලැබිලා, මේ ඔක්කොම තියාගෙන අපි මැරිලා තියෙන්නේ කොහොමද? ආශ්‍රවයන් එක්ක. ඒ ආශ්‍රවයන් එක්ක මැරිච්ච හිඳ තමයි මේ භවයේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන ඔය හැම දුකකටම මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.
එහෙනම් වරද කාගේද? අපේමයි. මෙච්චර භාග්‍යයක් මෙච්චර මේ ආශ්‍රවයන් ක්ෂය කරන්නට අවශ්‍ය කරන පසුබිමක් තියෙද්දිත් ඒ වයින් නිසි ප්‍රයෝජන ගන්නේ නැතුව මරණයට පත් වුන එකේ විපාකයේ තමයි මේ අපි අද කියවන්නේ. එතකොට ඒක කාටවත් දොස් කියලා මේ දුකට අහවලයි වගේ කියන්න ඕන කියලා දොස් කියලා බේරෙන්න පුළුවන් ඇඟ බේර ගන්න පුළුවන් තත්වයක් නෙවෙයි. ඒක අපේම වරද. එතකොට මේ කියන ආශ්‍රවයන් නිසා කෙලෙස් සහිත භාවය නිසා අපි ඉපදුනා. එතකොට කෙලෙස් සහිත ගොඩක් අය ඊට පස්සේ මොකද කරන්නේ? කෙලෙස් විතරක් හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ කෙලෙස් පව් බවට පත් කරගන්නවා. පව් බවට පත් කරගෙන සිතින් පව් කරනවා, කයින් පව් කරනවා, වචනයෙන් පව් කරනවා. එතකොට එහෙම සිතින් කයින් වචනයෙන් පව් කරලා මොකද කරන්නේ? අන්නේ පව් විපාකත් එක්ක තමයි මේ උපත සකස් කරගන්නේ. එතකොට ඒ පව් විපාකවලට අනුව සමහරුන්ට මොකද වෙන්නේ? උපදිනකොටම ඇස් අන්ධ වෙනවා. ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. අංග විකලයි. මන්ද බුද්ධිකයි. එහෙමයි කොච්චර ඉන්නවද? එතකොට ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන්ගේ විකල භාවය ඇතුව උපත ලැබනවා. කාගේ වරද නිසාද? තමන්ගේම වරද තමයි. වෙන කාගේවත් වරද නෙවෙයි. ඒකට ඒ අංග විකල භාවයට හේතු වෙන්නා වූ කර්ම සිතින් කයින් වචනෙන් රැස් කරගෙන මේ භවයට එන්නට අවශ්‍ය කෙලෙස් සහිත වීම තුළ තමයි එහෙම වුනේ. එතකොට දැන් එහෙම සමහරු ඉන්නවා ඒ වාගේ සිතින් කයින් වචනෙන් නරක කර්ම කරන්නේ නැහැ. හොඳ දේවල් කරලා තියෙනවා. එතකොට සිතින් කයින් වචනෙන් හොඳ දේවල් කරපු නිසා ඒ කට්ටියට ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන. හැබැයි දන්නවද වැඩි? එහෙම වුණාට සමහරු ඉන්නවා හොඳ දේවල් ඇහෙන් දකින්න පින් කරලා නැහැ. හොඳ දේවල් කනෙන් අහන්න පින් කරලා නැහැ. ඇත්තටම හොඳ අරමුණු පරිහරණය කරන්නත් හොඳ කර්ම විපාකයක් තියෙන්න ඕන. හොඳ ඉන්ද්‍රියන් ලබන්නත් හොඳ කර්ම විපාකයක් තියෙන්න ඕන. එතකොට අපි මේ ඉන්ද්‍රියන් ලබලා තියෙන්නේ අපි කරපු පූර්වාකෘත කර්ම විපාකයන්ට අනුව. පෙර කරන ලද කර්ම විපාකවලට අනුව තමයි අපි මේ ඉන්ද්‍රියන් අපිට පිහිටලා තියෙන්නේ. හොඳට හෝ නරකට. නරක කර්ම කරා නම් නරක විදිහට මේ ඉන්ද්‍රියන් පිහිටනවා. හොඳ කර්ම කරා නම් හොඳ විදිහට මේ ඉන්ද්‍රියන් ටික පිහිටනවා. ඒ ඉන්ද්‍රියන් පිහිටනවා විතරනේ. ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන්න ලැබෙන්නේ අපි කරපු කුසලා කුසල කර්ම පිම්පව් අනුව තමයි. එතකොට දැන් සමහරුන්ට ඇහැ හොඳට පේනවා. හැබැයි ඇහැට පේන්නෙම කැත විරූපී. එහෙම නැත්නම් හිත කෙලසන, හිත පීඩාවට පත් කරන රූප. එහෙමයි කොච්චර ඉන්නවද? අයියෝ අදත් ආවනේ දකින්න කියලා ඇස් දෙක වහගන්න අහක බලාගන්න අය කොච්චර ඉන්නවද? අකමැති රූප දකින්න සිද්ධ වීම නිසා. සමහරුන්ගේ කන් හොඳට ඇහෙනවා. හැබැයි ඒ කන් වලට වැඩි හරියක් ඇහෙන්නේ මොනවද? වැඩි හරියක් ඇහෙන්නේ කනට අමිහිරි, කටුක, කටූර නරක ශබ්ද, අසභ්‍ය වචන, එහෙම නැත්නම් බොරු, කේලම්, හිස් ප්‍රලාප, ඒවනේ වැඩියෙන් ඇහෙන. සමහර වෙලාවට වැඩියෙන් ඇහෙනවා. සමහරු වැඩි කර්ම විපාක අනුව ඒවා අහන්නම ඒ පැත්තට කන් යොමු කරවනවා. එහෙම වෙන්නේත් කර්ම විපාකයක් හින්ද තමයි. ඒ අවාසනාවන්ත පරිසරයක් තමා විසින්ම උදා කරගනු ලබන්නේ ඒ කර්ම විපාක දෙන්න සූදානම් වෙලා ඉන්නකොට. එහෙම වෙන අය කොච්චර දෙනවා? දැන් ඔය නරක විදිහේ ශබ්ද අහලා ඉවර වෙලා ඔබ මොහොතකටවත් හිතුවද මේක මගේ කර්මයක් කියලා? නෑ. ඔබ ගොඩක් වෙලාවට ඒ නරක විදිහේ ශබ්දය නිකුත් කරන පුද්ගලයා එක ගැටිලා බලන්නකෝ, මට ඇහෙන මෙහෙම වචනයක් කිව්වා, මෙහෙම කතාවක් කිව්වා කියලා ඒ පුද්ගලයාත් එක ගැටිලා තවත් පව් අකුසල් සිද්ධ කරගන්නවා මිස අනේ මෙහෙම දේවල් මේ කන මෙච්චර හොඳට ශ්‍රවණ ශක්තිය ඇති වෙයි ලැබලත් මේ වගේ අවාසනාවන්ත ශබ්ද අහන්න උනේ මගේම කර්ම දෝෂයක් නිසා වෙන්න ඇතිනේ කියලා හිතලා ගැටෙන්න, පැටලෙන්න, ඇලෙන්න, මුලා වෙන්න යන්නේ නැතුව හිත හදාගන්න පුළුවන්කම තිබුණා නේද? නමුත් එහෙම කරන්න නැති අය කොච්චර ඉන්නවද? වරද අන් අය පිට පටවල ඉවර වෙලා
තමන්ගේ හිතේ ද්වේෂයේ කේන්තිය කෝපය වැඩි කරගෙන කෙලසිනයි කොච්චර ඉන්නවද කියලා බලන්න. එතකොට කෙසේ වෙතත් දැන් ඔන්න ඒ ශබ්ද අහන්න ලැබෙන්නේ කර්ම විපාකයක අනුව තමයි. ඊළඟට හොඳ සුවඳ නහයට හොඳ සුවඳ නරක ගඳ නේද? ඒවත් ඉතින් කර්ම විපාක අනුව තමයි. නහය හොඳට තිබ්බත් දැනෙන්නේම සමහරුන්ට ගඳ විතරයි. හොඳ රසඥතාවයක් රසවත් බව දැනගන්න පුළුවන් දිවක් රස නහර සහිත දිවක් තිබුණත් සමහරුන්ට දිවට දැනෙන්නේම නීරස අමිහිරි කටුක ගොරෝසු රසයන් දැනෙන්නේ කර්ම විපාකවල ශක්තිය. ඊටාම සියුම් මටසෙලිටි ස්පර්ශ විඳින්න හැකියාව තිබ්බත් ගොඩක් අයට කටෝර ගොරෝසු ස්පර්ශ විඳින්න තියෙන්නේ. මොකද හේතුව? ඒ කර්ම විපාක. ඉතින් මෙන්න මේ විදිහේ කර්ම සැකසීම සිද්ධ වෙන්නේ මේ භවය තුළ මොකක් නිසාද? අතීත ආශ්‍රවයන්ගේ විපාක. ඒවට අපි කියන සම්ප්‍රායික ආශ්‍රව කියලා. සම්ප්‍රායික ආශ්‍රව. එතකොට සම්ප්‍රායික ආශ්‍රවයක් නිසා මොකද වෙන්නේ? කලින් ආත්ම භවවල අපිට ආශ්‍රවයන් තිබිච්ච නිසා මේ භවයට එනවා. ඒ වගේම මේ භවයේ ආශ්‍රවයන් තියාගත්තාම ඊළඟ සම්ප්‍රායිකවත් ඊළඟ භවයේදීත් මොකද වෙන්නේ? ඊළඟ භවයේදීත් අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඊළඟ දිට්ඨ ධම්මික ආශ්‍රව කියලා જાතියක්. දිට්ඨ ධම්මික ආශ්‍රව කියලා කියන්නේ මේ ජීවිතේදීම දුක් විපාක දෙන්නේ. එතකොට දැන් සම්ප්‍රායික ආශ්‍රව නිසා දිට්ඨ ධම්මික විපාක තියෙනවා. ඒ කියන්නේ කලින් අපි ගත්තොත් කලින් ආත්මයේ ආශ්‍රවයන් නිසා මේ ආත්මේ දුක් විඳින්න වෙනවා. මේ ආත්මයේ අපි කෙලෙස් සහිතව කටයුතු කිරීම තුළ ලබන ආත්මේ අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඔන්න ආශ්‍රව කලින් ආත්ම භවවල ආශ්‍රවයන් සහිත වීම නිසා මේ භවය තුල අපිට දුක් විඳින වෙන එක දිට්ඨ ධම්මික ආශ්‍රවයන්ගේ විපාක දිට්ඨ ධම්මික විපාකයක් හැටියට ගන්න පුළුවන්. එතකොට මේ භවයේ ආශ්‍රවයන්ගේ විපාක නිසා ලබන භවයේහි දුක් විඳින වෙන ඒව සම්ප්‍රායික ආශ්‍රව කියන ගණයට ගන්නත් පුළුවන්. ඒතර ගිය ආත්මවල ආශ්‍රවයන්ගේ විපාක නිසා මේ භවයේ දුක් විඳින්න වෙනවා නම් ඒක දිට්ඨ ධම්ම වේ මේ ආශ්‍රව දිට්ඨ ධම්ම විපාකයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒතර දැන් මෙතන දෙකක් තියෙනවා. දිට්ඨ ධම්ම විපාකයයි දිට්ඨ ධම්ම ආශ්‍රවයයි. කලින් භවයේ ආශ්‍රවයන් නිසා දිට්ඨ ධම්ම විපාකල මේ භවයේ විපාක ලැබෙනවා. මේ භවයේ ආශ්‍රව නිසා සම්ප්‍රායික විපාක ලැබෙනවා. ඒ කියන්නේ ඊළඟ භවයේ විපාක ලැබෙනවා. අන්න ඒ විදිහට මේ කියන ආශ්‍රවයන් නිසා සත්වයා සසරට වැටෙනවා කියන එක දැන් අපිට පැහැදිලි වෙනවා. කොහොමද වැටෙන්නේ? කලින් භවයෙන් මේ භවයට එනවා, මේ භවයෙන් ලබන භවයට යනවා. එතකොට ඒ භවයෙන් භවයේ සැරිසරන්නේ මොනවත් එක්කද? කර්ම විපාක ලබා දෙමින්. ඒ කර්ම විපාක වලට මුල් වෙන්නේ එතකොට මොනවද? ආශ්‍රවයනුයි මුල් වෙන්නේ. එතකොට ඒ විදිහේ කර්ම විපාක සකස් කරගන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. එතර අවිද්‍යාව ඇති වෙන්නේ මොකක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවොත් බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි මොකද්ද? ආශ්‍රවයන් නිසා. කාලාන්තරයක් තිස්සේ හිතේ තිබිච්ච නිසා ගොඩක් අය ඒ හිතේ තිබිච්ච දේවල් හොඳයි කියලා හිතනවා. දැන් සාමාන්‍ය අපි වුණත් එහෙමනේ නේද? කාලාන්තරයක් තිස්සේ තියෙන හින්ද සමහර ඒවා හොඳයි කියලා හිතනවා. අනේ දන්න කාලේ ඉඳලා මේ විදිහට තමයි තිබුණේ, ඒ හින්දා අලුතෙන් චේන්ජස් ඕනේ නැහැ, ඔය තියෙන විදිහට ඔහොමම යන් කියලා හිතන අලුත් විදිහට හිතන්න කැමති නැති අය ඉන්නවා. පරණ ගෙවල් අලුත් කරන්න කැමති නැති අය කොච්චර ඉන්නවද? පරණ ඇඳුම් අලුත් ඇඳුම් බවට පත් කරන්න කැමති නැති අය කොච්චර ඉන්නවද? එහෙම සාමාන්‍ය ඉන්නවනේ නේද?
පරණ එකම හොඳයි කියලා හිතාගෙන ඉන්නයි. අන්න ඒ වාගේ මේ සමා කාලාන්තරයක් තිස්සේ දැන් අපේ හිතේ තැම්පත් වෙලා තියෙන දේවල් තියෙනවා. අර කාමාසව භවාසව දිඨාසව අවිජ්ජාසව ආදී වශයෙන්. එතකොට මෙන්න මේ කියන ආශ්‍රවයන් මුල් වෙනවා අවිද්‍යාවට. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ආශ්‍රවයක්. ඒ අවිද්‍යාවෙන් කියලා කිය අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම සහ ත්‍රිලක්ෂණය ගැන දන්නේ නැතිකමනේ. එතකොට ඒ අර යට ගැහිලා තියෙන මේ අවිද්‍යා නැමැති ආශ්‍රව ස්වභාවය කර්ම රැස් කිරීම සඳහා උපකාර වෙනවා. එතන අවිද්‍යාව මුල් කරගෙන තමයි තණ්හාවෙන් බැඳිලා සත්වයා සංස්කාර ගොඩනැගීමටපත් වෙන්නේ. එතකොට ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. එතකොට ඒ අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර ගොඩනැගෙනවා. ඒ සංස්කාර ගොඩනැගෙන අවිද්‍යාව මුල් වෙනවා. වගේම ඒ අවිද්‍යාවට මුල් වෙන්නේ මොකද්ද? මෙන්න මේ කියන සතරවිධ ආශ්‍රවයන්. තව විදිහකින් කියනවා නම් කෙලෙස් සහිත වීම. ඒ කෙලෙස් සහිත වීම තුල ත්‍රිලක්ෂණය වටහා ගන්න බැරි වෙනවා. ත්‍රිලක්ෂණය වටහා ගන්න බැරි එක්කෙනා ඒ සෑම දෙයක්ම නිත්‍යයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් අල්ල ගන්නවා. ඒ නිත්‍යයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් අල්ල ගන්නවා. ඒකට කියන්නේ තණ්හාව කියලා. තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳිලා කර්ම රැස් කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාය සංයෝජනානං සන්ධාවතං සංසරතං. මේ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා තණ්හාවෙන් බැඳිච්ච නිසා මේ සත්වයා අනවරාග්‍ර සංසාරයේ දිගටම ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා කියලා පැහැදිලි කළේ ඒකයි. එතකොට අවිද්‍යාවට මුල් වන්නේ අවිද්‍යාව කියන එක නිකම් ඇති වෙන්නේ නැහැ. මේ ත්‍රිලක්ෂණය පිළිබඳව වැරදි වැටහීම, එහෙම නැත්නම් නාම රූප ධර්මයේ පිළිබඳව ත්‍රිලක්ෂණයෙන් දකින්න බැරිකමට මූල හේතුව මොකද්ද? මෙන්න මේ ආශ්‍රවයන්ගෙන් හිත වැහිලා තියෙන එක. කාලාන්තරයක් තිස්සේ මේ හිතේ තියෙන නරක සිතිවිලි තමයි මේ යථාර්ථය දකින්නට අපිට තියෙන එකම බාධාව. අවිද්‍යාව ඇති කරවන්න හේතුව යථාර්ථය දකින්න කරන්නේ විද්‍යාව ඇති කරනවා කියන්නේ. ඒතර විද්‍යාව ඇති කරගන්න තියෙන බාධාව ආශ්‍රවයන්. ඒතර මේ ආශ්‍රවයන් කියන ඒවා ලේසියෙන් හිතින් ගලවන්න බෑ. මොකද ලේසියෙන් ගලවන්න බැරි. ලේසියෙන් ගලවන්න බැරි කාලයක් තිස්සේ ඒක හිතේ පළපදියම් වෙලා තියෙන නිසා. සමහර අය ඉන්නවනේ කාලයක් තිස්සේ ඉන්න අය ලේසියෙන් අයින් කරන්න බෑ. සීනියර් සිටිසන්ස්ලා කියලා හරි සීනියර් මෙම්බර්ස්ලා කියලා හරි නේද? ඒ අයිතිවාසිකම කියාගෙන ඉන්නේ අය. ඉතින් ඒ නිසා යාල ලේසියෙන් එහා මෙහා කරන්න බෑ. ඒ වාගේ තමයි කාලයක් තිස්සේ හිතේ තියෙන මේ නරක සිතිවිලි ලේසියෙන් කෙනෙකුට ගලවන්න අමාරුයි. ඉතින් ඒක ගලවා දැමීම සඳහා මේ ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා තියෙන එකම විකල්පයත් වැඩි වැඩියෙන් මේ කාමයන් පිළිබඳව ත්‍රිලක්ෂණයෙන් දකින්න වෑයම් කරන එකම තමයි. ඉතින් අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වලා තියෙන්නේ. ඉතින් පින්වත්නි, ඔන්න ඔය දැන් සරලව තේරුම් ගන්න මේ කියන කාමාසව භවාසව දිඨාසව අවිජ්ජාසව කියන ආශ්‍රවයන් නිසා තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. අවිද්‍යාව මුල් කරගෙන තමයි සත්වයා සංස්කාර රැස් කරන, කර්ම රැස් කරන්න. කර්ම රැස් කරාම කර්මානුරූපව ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥානයත් එක්ක නාම රූප ධර්මයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා. නාම රූප පහළ වෙනකොට සලායතන රූපය ඇසුරු කරගෙන සලායතන පහළ වෙනවා. සලායතන මුල් කරගෙන ස්පර්ශ ඇති වෙනවා. ස්පර්ශ නිසා වේදනාවල් ඇති වෙනවා. ඊට පස්සේ ඒ වේදනාව මුල් කරගෙන තණ්හා උපාදාන වලට ගිහිල්ලා ආපහු සත්වයා කර්ම රැස් කරමින් මේ සංසාර චක්‍රයේ දිගටම සැරිසරනවා. ඔක තමයි වෙන්නේ. ඉතින් මෙන්න මෙහිම සංසාරයේ සැරිසරනකොට ඒ තැන්වල සත්වයාට උපදින්න සිද්ධ වෙනවා.
එහෙම උපදින තැන් අනුවත් මේ ආශ්‍රවයන් වර්ග කරලා තියෙනවා. මේ නිබ්බේධික සූත්‍රයට අනුව ආශ්‍රවයන්ගේ විවිධත්වයක් දක්වලා තියෙනවා. මොනවද ඒ විවිධත්වේ? තමයි නිරයගාමිනී ආශ්‍රව කියලා જાතියක් තියෙනවා. නිරය උපදින්න හේතු වෙන්නේ තාශ්‍රවයන්. කෙලෙස් නැත්තා නිරය උපදින්නෙත් නැහැ. එතකොට තිරච්ඡාන යෝනිගාමිනී ආශ්‍රව. තිරිසන් යෝනිවල සත්තු වෙලා උපදින්නේ තාශ්‍රව නිසා. පෙත්තිවිසයගාමිනී ආශ්‍රව. පෙත්තිවිසය කියන්නේ ප්‍රේත ලෝකවල උපදින්නෙත් මොකක් නිසාද? ඒත් ආශ්‍රව නිසා. මනුස්ස ලෝකගාමිනී ආශ්‍රව. මනුස්ස ලෝකවල උපදින්නෙත් ආශ්‍රව. දැන් බලන්න එහෙනම්. දැන් නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකයට සාපේක්ෂව මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියද දුගතියද? සුගතියක්. එතකොට මේ සුගතිය උපදින්නත් හේතු වෙන මොකද්ද? ආශ්‍රව. ආශ්‍රව කියන්නේ මොනවාද? කෙලෙස් නේද? දැන් ගොඩක් අය හිතනවා මනුස්ස ලෝකයක උපදින්න ගොඩාක් පින් තියෙන්න ඕන කියලා. හැබැයි මනුස්ස ලෝකයේ උපදින්න හරියට බැලුවොත් උපදින්න තියෙන්න ඕන මොනවාද? කෙලෙස්. උපදින එක්කෙනා මනුස්ස ලෝකෙට එන්නේ මොකක් නිසාද? පින් නිසා. එතකොට පින් වල තියෙන්නේ මොකද්ද? නොපෙනී කෙලෙස්. අන්න ඒක අපි තේරුම් ගන්න. ඒකයි පින සාසවා පුඤ්ඤ භාගියා කියලා කියන්නේ. මේ සාසවා කියන්නේ ආශ්‍රව සහිතයි කියන්නේ. පිනට නැඹුරු දේවල් වල තියෙන කෙලෙස් සහිත භාවයක්. ඒ එතන තියෙනවා පැවැත්මට තියෙන කැමැත්ත. ඒක තණ්හාව මූලික එකක්. ඉතින් ඒක හරියට තේරුම් අරගන්න ඕනේ. ඒ තුළ ලෝභය ක්‍රියාත්මක වෙනවා නම්, ලෝභය මුල් කරගෙන සිතින් කයින් වචනින් හොඳ දේවල් කරනවා නම් ඒවා කර්ම. එතකොට ඒ කර්ම වලට අනුරූපව තමයි විපාක ලැබෙන්නේ. එතකොට කර්ම රැස් කරන්න මොකද වෙන්නේ? සසරට වැටෙනවා. සසරට වැටෙන්න ජාති ජරා ව්‍යාධි මරණ දුක්වලට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඒ දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕන? කම්මක් ක්ෂය කරන්න ඕන. කර්මයන් ක්ෂය කරන්න ඕන. ඒ කර්මයන් ක්ෂය කිරීම සඳහා මොකද කරන්න? ලෝභය නැති කරන්න ඕන. ක්‍රියාව නැති කරන්න. ක්‍රියාව හා බැඳුන අකුසල සිතිවිල්ල නැති කරන්න ඕන. එතකොට ක්‍රියාව හා බැඳුන අකුසල සිතිවිලි නැති කරන එකට කියන්නේ කුසල් කියලා. ඒක දක්ෂකම. ක්‍රියාව නැති කරන්නේ නැතුව ඒ ක්‍රියාව හා බැඳුන අකුසල සිතිවිල්ල නැති කරන එක දක්ෂකම. ඒක තමයි කුසලය. අන්නේ කුසලය වඩනකොට කර්ම රැස් වෙන්නේ නැහැ. කම්ම නිරෝධය සිද්ධ වෙන්නේ. කර්ම නිරෝධය සිද්ධ වෙනවා නම් විපාක පිණිස කර්ම සැකසෙන්නේ නැත්නම් නැවත සත්වයා භවයකට යන්නේ. භවයකට යන්නේ නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ නැහැ. ඒ කියන්නේ දුක නැහැ. දුක නැත්නම් තියෙන මොකද්ද? සැප. ඒක තමයි නිවන. ඒතර දුක නැති කිරීමෙන් ලැබෙන සැප නිවන. අන්නේ ඒ නිවන සාක්ෂාත් කරගන්න මොකද කරන්න ඕන? කුසලය සිද්ධ කරන්න ඕන. ඒ කුසලයේ සිද්ධ කරගන්න මොකද කරන්න ඕන? අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදව ගන්න ඕන. සෑම අරමුණකම නොබැඳී ඉන්නට අවශ්‍ය කරන ත්‍රිලක්ෂණය දකින්න ඕන. සාමාන්‍ය සත්වයේ අරමුණු වල බැඳෙන්නේ මොකක් නිසාද? ඒ අරමුණ අනිත්‍ය දුක් අනන්ත වශයෙන් දකින්න නැති නිසා. ඒතර මේ බැඳීම තුල කර්ම රැස් කරගෙන සසරට වැටෙනවා. එතර කර්ම රැස් කරගෙන සසරට නොවැටෙන්න නම් මොකද කරන්න ඕන? නොබැඳී ඉන්න ඕන. නොබැඳී ඉන්න නම් මොකද කරන්න ඕන? ඒ බැඳෙන්න හදන දේ ත්‍රිලක්ෂණයේ දකින්න. අනිත්‍ය දුක් අනාත්මතාවයේ දකින්න ඕන. අන්න ඒක දක්ෂකම. ඒක තමයි කුසලය කියන්නේ. ඒකයි කුසල් කිරීම තුළ කර්ම රැස් වෙන්නේ නැහැ කියන්නේ. කුසලය නිවනට උපකාර වෙනවා කියන්නේ ඒකයි. එතකොට දැන් අපි දැනට තේරුම් ගමු මනුස්ස ලෝකගාමිනී ආශ්‍රව කියන දේ. මනුස්ස ලෝකෙ උපදින්නෙත් ඒ උපදින්න තියෙන ආශාව නිසා. ඒකත් ආශ්‍රවයක්. තවත් ආශ්‍රවයක් තියෙනවා දේව ලෝකගාමිනී ආස. දේව ලෝක කිව්වහම එතන දිව්‍ය ලෝක විතරක් නෙමෙයි බ්‍රහ්ම ලෝක පවා අයිති වෙනවා. එතකොට මෙතන සුගති වශයෙන් මනුස්ස ලෝකය දිව්‍ය ලෝකය ගන්න පුළුවන්, දුගති වශයෙන් අනිත් ලෝකෙට ගන්න පුළුවන්. තව විදිහකින් කිව්වොත් සුගති දුගති කියන දෙගතියේම උපදින්නේ මොකක් නිසාද? ආශ්‍රව නිසා. එතකොට ඒ ආශ්‍රව නිසා ඉපදෙනවා. ආශ්‍රව කියන්නේ කෙලෙස්නේ. කෙලෙස් නිසා උපදිනවා. ඉපදෙන එක්කෙනා සුගති දුගති යන එක තීරණය වෙන්නේ පින පවානුව. හැබැයි හරියට බැලුවොත් පින පව තුල තියෙන්නේ ආශ්‍රවයි කෙලෙස් සහිත භාවයයි කියන එක තේරුම් ගන්න. එතකොට කවුරු හරි කෙනෙක්
ඔන්න ඔය ආශ්‍රව ගතිය නැවැත්තුවනම් ඒ අසුගතිය උපදින්නෙත් නැ දුගතිය උපදින්නේ දෙගතියටම යන්නේ නැ එයා ಜಾති නිරෝධය සිද්ධ කරපු කෙනෙක් ಜಾති නිරෝධය කියන්නේ මොකද්ද උපත නවත්තපු කෙනෙක් උපත නැවැත්තුවනම් මොකද වෙන්නේ උපත නිසා හටගන්නා වූ යම් දුකක් වේද ඒ සියලු දුකින් නිදහස් වෙනවා මොකද්ද උපත නිසා හටගන්න දුක ඉපදුන හිඳනේ වයසට යන්නේ ඉපදුන හිඳනේ ලෙඩ වෙන්නේ ඉපදුන හිඳනේ මැරෙන්නේ ඉපදුන හිඳනේ අප්‍රියයන් එකතු වෙන්නේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ කැමති දේ නොලැබෙන්නේ ඔය ඔක්කොම දුකටපත් වෙන්නේ ඉපදුන හිඳනේ එතකොට ඉපදුනේ නැත්තම් දුකකුත් නැහැ අන්න එතන තමයි නිවන තියෙන්නේ ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන විදිහට කටයුතු කරන්න නම් කද කරන්න උන් ආශ්‍රවයන් දුරු කරගන්න. ඉතින් අර මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සබ්බාසව සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒ ආශ්‍රවයන් හිතේ තියෙන මේ ආශ්‍රවයන් එක එක ක්‍රමවේද වලින් නැති කරගන්න පුළුවන්. ඒවා වෙනම මාතෘකාවක් හතරද කියන්න ඕන දේශනයක් මම නිකන් මාතෘකා වශයෙන් ඔබට සිහිපත් කරන්නම්. කෙලෙස් ආශ්‍රව ජාතියක් තියෙන අතිභික්කවේ ආශ්‍රව දස්සනා පහතබ්බා සෝවන් මාර්ගදර්ශනයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රමයන් ටිකක් තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනෙත් හිතේ කාලාන්තරයක් තිස්සේ පැලපැදියම් වෙලා තියෙන ආශ්‍රව ස්වභාව අර කාමාශව භවාශව දිඨාශව අවිජ්ජාශව කියන ආශ්‍රවයන් පදනම් කරගත්ත සිතිවිලි තුනක් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ එතකොට අන්න ඒවා නැති කරගන්න මොකද කරන්න ඕන සෝවන් මාර්ග දර්ශනය ඇති කරගන්න ඕන ඊළඟට තවත් ආශ්‍රව තියෙනවා අතිභික්කවේ ආශව සංවරා පහතබ්බා ඉන්ද්‍රිය සංවරයේ නැති තැන සමහරුන්ගේ මේ ආශ්‍රවයන් කෙලෙස් වැඩි වෙනවා එතකොට මේ කෙලෙස් වැඩි වෙන එක නවත්ත ගන්න ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු නිසා කෙලෙස් අවශ්‍ය ගන්න නැති වෙන්නේ අරමුණු හොඳට විපස්සනා කරන්න පුරුදු වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. අතිභික්කවි ආසව පටිසේවනා පහතබ්බා. ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රහාණය කරන්න ඕන කෙලෙස් තියෙනවා. දැන් දානි වළඳනකොට එහෙම නැත්නම් කෑම කනකොට ඇඳුම් අඳිනකොට අප්පා අන්තිම මොහොතේනේ ඊළඟ ආශ්‍රවයන් දුරු කරන ක්‍රමයේ තමයි අතිභික්කවේ ආසව පටිසේවනා පහතබ්බා කියලා කියන්නේ. පටිසේවනා කියන්නේ සිව්පසේ පරිභෝග කිරීම කරන වෙලාවේදී සිහිය නුවණ භාවිතා කරලා ප්‍රත්‍යවේක්ෂා නුවණින් කෙලෙස් පාලනය කරගන්න පුළුවන්. දැන් කෑම කනකොට, දානි වළඳනකොට, සිවුරු පොරවනකොට එහෙම නැත්නම් ඇඳුම් පළඳින් අඳිනකොට ආදී වශයෙන් කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. අන්නේ කෙලෙස් ඇවිසෙන එක පාලනය කරගන්න කෙලෙස් කියන්නේ ආශ්‍රවයන් ඒ ඇති වෙන එක පාලනය කරගන්න අපි සිව්පසය පරිභෝග කරනකොට ප්‍රතිවේක්ෂා කරන මම මේ කෑම කන්නේ ජවය පිණිස මදය පිණිස නෙවෙයි උදෙක් මේ ශරීරය පවත් ගන්න විතරයි මේ ඇඳුම් අඳින්නේ මැසිමදුරුවන්ගෙන් බේරීම සඳහා ඔය ආදී වශයෙන් හිතලා අර ඒවා මුල් කරගෙන ඇති වෙන කෙලෙස් තියෙන ආශ්‍රවයන් තියෙනවනේ අන්නේ ඒ ආශ්‍රවයන් නැති කරගන්න පුළුවන් පටිසේවනා පහතබ්බා කිව්වේ ඒක. ඊළඟට අතිභික්කවේ ආසව අදිවාසනා පහතබ්බා. අදිවාසනේ කියන්නේ ඉවසීමේ. සමහර ඒව තියෙනවා ඉවසීම නැතිකොට කෙලස් වැඩි වෙනවා. සීතල ඉවසන්න ඕන, රස්නි ඉවසන්න ඕන. දැන් මේ දවස්වල නම් ගෑස් නැතිකම ඉවසන්න ඕන, පෝලිං වල ඉන්න පුළුවන් කම ඉවසන්න ඕන, ලයිට් නැතිකම ඉවසන්න ඕන, කිරිපිටි නැතිකම ඉවසන්න ඕන. ඉවසීම නැති වුනහමනේ කේන්ති යන්නේ. කේන්ති නැති වුණාම ඉතින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා ඒවා මොනවද කියලා මං අමුතුවෙන් කියන්න ඕන නැහැ ඉතින් කෙසේවත් වෙතත් ඔය අපි ඉවසනවා කියලා එකකින් අදහස් කරන්නේ කැමති දේ නොලැබෙනකොටත් අකමැති දේ ලැබෙනකොටත් මානසිකව ඝට්ටණයටපත් වෙන්නේ නැතුව පටිගිය අවශ්‍ය ගන්න නැතුව ඉන්නවනම් අන්න ඉවසීමෙන් ඒ කෙලෙස් පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා ඊළඟට අතිභික්කවේ ආසව පරිවර්ජනා පහතබ්බා පරිවර්ජනය කියලා කියන්නේ බහැරවීමෙන් ළඟ වැඩි ඇසුරු කරන්න යන්නේ නැතුව දැන් සමහර තැන්වලට ගිහම අපි දකිනවා එතන හිටියොත් ඔයත් එක හිටියොත් මාත් නරක් වෙනවා කියලා දැනනවා නම් ඒ වගේ තැන්වලින් අයින් වෙන්න ඕන දැන් බේබදු යාළුවෝ ටිකක් ඉන්නවනම් ඒ තැනට ගිහිලා යාළු මිත්‍රකම් පවත්වන්න යන්න ඕම නැහැ
ඒ තැන්නට ගියොත් මමත් අමාරුවේ වැටෙනවා කියලා දැනගෙන හෙමින් සැරි මගේ හැරලා යන්න ඕන. දැන් උදාහරණයකට ගත්තොත් අපි යන පාරේ සර්පෙක් ඉන්නවා. එතකොට මොකද කරන්නේ? සර්පය දැනගන්න ඕන මං එන පාරෙන් අයින් වෙලා ඉන්න කියලා ගිහිල්ලා සර්පයාට කියලා කවා ගන්න ඕනේ. ඒන අනේ සර්පය වුණත් කමන්නේ, අපි ඉතින් සර්පියුත් පාරේ ඉන්න පෑයි, අපිත් පාරේ යනවා කියලා ගිහිල්ලා දෙන්නම එක ළඟ ඉන්න ගිහිල්ලා කවා ගන්න ඕනේ. සර්පය ඉන්නව නම් සර්පයගේ හැටි දැනගෙන පොඩ්ඩක් මගේ ඇරලා පාරෙන් බැහැලා වෙන පැත්තකින් ගිහිල්ලා ආයි පාරට නැගලා යන්න ඕන. අන්න ඒ විදිහට පරිවර්ජණයෙන් ප්‍රහාණය කරගත යුතු කෙලෙස් තියෙනවා. සමහර තැන්වල සමහර ඒවා ඇසුරු කරන්න යාම තුළ කෙලෙස් වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් පාලනය වෙන්න ඕන. ඊළඟට අත්තිභික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. විනෝදනා කියන නුවණින් කල්පනා කළ බලලිවර වෙලා දුරු කිරීම වශයෙන් දැන් කාම විතර්ක වගේ දේවල් ආවා, ව්‍යාපාද විතර්ක ආවහම ඒ සමහර වෙලාවට නුවණින් හිතන්න ඕන. ඇයි මම මේ වගේ දේක මෙහෙම ඇලෙන්නේ? ඇයි මම මේ විදිහට අඬා වැටෙන්නේ? දැන් සමහර වෙලාවට සමහර කැමති දේවල් නොලැබී යාම තුළ පැතූ පැතුම් ඉටු වුණේ නැති වුණාම, ප්‍රේම සම්බන්ධතා ගිලිහුණාම, තමන්ම කලකිරිලා ගැටිලා ඊට පස්සේ මනසින් කඩා වැටිලා සියදිවි හානි කරන ගන්න තත්වයට පත් වෙනවා. ඒ මොකද? ඒ තමන්ගේ හිත හදාගන්න තරම් අපොහොසත් වීම. ඉතින් විනෝදණයෙන් කියන්නේ මේ කාම විතර්ක ආවහම ඒව හිතින් දුරු කරගන්න හොඳට කල්පනා කරන්න ඕන, විතර්ක කරන්න ඕන. ඇයි මම මේ වගේ දේවල් වල මෙහෙම ඇලෙන්නේ? මේවයි මෙහෙම ඇලිච්ච නිසා නේද මම මේ සංසාරේ මේ විදිහට දුක් විඳින්නේ? තවත් මේ දුකටපත් වෙන්නේ මෙහෙම නේද? දැන් මේ ඇලීමත් එක්ක මං ගැටීම ඇති කරගත්තු ආපහු මං සංසාරයට වැටිලා දුක් විඳිනව නේද කියලා කල්පනා කරලා බලලා හොඳ හොඳ විතර්කයන් ගොඩනගලා ඒ තුල අර ඇති වෙන කෙලෙස් ඇලීම් ගැටීම් නවත්ත ගන්න වෑයම් කරන්න ඕන. ඊළඟට අත්තිභික ව්‍යාසව භාවනා පහතබ්බ. භාවනාව කියන්නේ වැඩිම තුලින් ප්‍රහාණය කර. ඒ තමයි සප්ත බෝධ්‍යංග ධර්ම. එතන බෝධ්‍යංග ධර්ම දියුණු කිරීම තුළ ඔන්න හොඳට මොකද කරන්නේ? සතිය, ධම්මවිචේ, වීරිය ආදී බෝධ්‍යංග ධර්ම දියුණු කිරීම තුළ අර ආශ්‍රවයන් තුනී කර ගන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රම හත භාවිතා කරමින් අපිට ඒ අවස්ථාවලදී හිතේ කාලයක් තිස්සේ පැලපැදියම් වෙලා තියෙන ආශ්‍රවයන් නැති කර ගැනීම හැකියාව තියෙන, ක්ෂය කිරීමේ හැකියාව තියෙන. එතන ආශ්‍රවයන් ක්ෂය කරගත්ත එක නැත්තට නැති වෙන විදිහට, ආයි උපදින්නේ නැති වෙන විදිහට ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙච්ච කෙනා, එහෙනම් නැත්නම් ආශ්‍රවයන් ක්ෂය කරපු එක්කෙනාට කියන්නේ කවුරු කියලාද? ක්ෂීණ ආශ්‍රවයන් වහන්සේ කියලා. ක්ෂීණ ආශ්‍රව කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කළ උත්තමයන් වහන්සේ. ඒ කවුද? මහරහතන් වහන්සේ. අන්න ඒ මහරහතන් වහන්සේට සම්ප්‍රායික දුක් නැහැ. සම්ප්‍රායික දුක් කියන්නේ මරණින් පස්සේ ලැබෙන දුක් නැහැ. මොකද මරණින් පස්සේ උන්වහන්සේට උපතක් නැති නිසා. මරණින් පස්සේ උපත සකස් කරන්නට හේතු වෙන මේ ditta ධම්ම ආශ්‍රවයන් සියල්ල දුරු කරලා දාපු නිසා උන්වහන්සේට, ආශ්‍රවයෙන් මිදුණු උන්වහන්සේට උපත සමගින් ලැබෙන සියලු දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් අපි දුක් විඳිනව නම් විඳින්නේ අනුන්ගේ වරදින් නොවේ, අපේම වරදින් ය කියලා තේරුම් අරගෙන කාලාන්තරයක් තිස්සේ මේ හිතේ තැම්පත් වෙලා තියෙන මේ ආශ්‍රවයන් යලි යලි නැගී සිටින්නේ ඒව අවිද්‍යාවෙන් අරමුණු පරිහරණය කරන්නට යාම තුල කියලා තේරුම් අරගෙන අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරනකොට විද්‍යාව උපදවාගෙන කටයුතු කළොත්, ත්‍රිලක්ෂණය දකිමින් අරමුණු පරිහරණය කරන්න පුරුදු වුණොත් අර යට ගැහිලා තියෙන කාලාන්තරය තිස්සේ තැන්පත් වෙලා තියෙන ආශ්‍රවයන්ට ජලය පොහොර නොදා ඉඳීම තුළ ඒවා තුනී වෙලා, ඒවා මලවා ගොස්, එහෙම නැත්තම් ඒව දුර්වල කරලා, ඒව මුලිනු පුටා දාලා හිත ආශ්‍රවයන්ගේ නිදහස් කරගෙන නිවනින් සැනසිල් උදා කරගන්න හැකියාව තියෙනවා කියලා කල්පනා කළ ඒ අනුව ඔබ ක්‍රියාත්මක වෙන්න වෑයම් කරන්න. අන්න ඒ සඳහා පින්නත් ඔබ හැම දිනාටම ආශ්‍රව මුල් කරගෙන සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මශ්‍රවණානි සංසෙන් හැමතුතුම් නිවන් සුව සැලසේවා.
පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ පිටකෝට්ටේ විහාර මාවතේ අංක 85න් 8 ඒ දරණ නිවසේ පදිංචි පූර්ණා කුඩාහෙටි මහත්මනිය පුන්සර කුඩාහෙටි මහත්මා කියන පින්නතුන් විසින් පරලෝසපත් ඒ දෙමාපියන් වහන්සේ ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් පින්කම කළේ බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතීහු ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාගේම සියලු ඥාතීහුද සුවපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන්ව ඔබට හැමත ලොවට දෙවියන්ගේ ආශිර්වාද උදාකරත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් ඔබ අප හැම දිනාටම සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් ඈතරව ලැබෙන උතුම් අමා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං